හොඳයි. අපි බලාපොරොත්තු වෙන විදිහටම අපි ඉක්මනින් ආවා. නම වෙන ගීතයේ මේ රුවක් ඇදෙනවා, කවුද එනවා, මේ විත ඇඳිරිය දැස තෙමෙනවා. මේ ගීතේ කමිලා අපිට දෙන පණිවිඩය මොකද්ද? මට ආරාධනාවක් ලැබෙනවා පුනරුත්ථාපන ආයතනයක දේශනයක් පවත්වන්න කියලා. ඒ පුනරුත්ථාපන කඳවුරේ ඉන්නේ වැඩි හරියක් මද්රව්‍යවලට ගොදුරු වෙච්ච තරුණ පිරිස්. මම ඇත්තටම මේක හරි ආසාවෙන් බාර ගන්නවා. මං ගිහිල්ලා ඉස්සෙල්ලා ඔවුන් එක කතා කරනවා පෞද්ගලිකව. එතන බහුතරයක් අපස උසස් පෙළ සමත්. ඉක්මනින් සල්ලි හම්බ කරගන්න ගිහිල්ලා මග වැරදි වෙච්ච කට්ටිය. අත්හදා බලන්න ගිහිල්ලා මග වැරදිච්ච කට්ටිය. සමහර කට්ටිය හිටියා පුදුමාකාර දක්ෂතා තියෙන, පුදුමාකාර ක්‍රීඩා කෞශල්‍ය තියෙන, සහතිකපත් ගොඩාක්, කුසලාන ගොඩාක් ලබාගත කට්ටිය. මුළු ජීවිතේම අන්ධකාර කරගත්. මං හිතුවා අද දවසේ මේ ලැබිච්ච, මට ලැබිච්ච වරප්‍රසාදයෙන් ඒකත් සමාජගත කරොත් අලුත් විදියකට හොඳයි කියලා. අයියේ මේ ගීතය යුග ගීතයක්. මේක ගායනා කරන්න හැබැයි ගායකයෝම දෙන්නේ. දැන් කවුරු හරි වටා වැරදි වටහා ගැනීමක් තියෙන්න පුළුවන්. යුග ගීතයක් කියවම ගෑනියෙක් සහ පිරිමියෙක් ගයන්න ඕනේ නේද කියලා. නෑ, ඒක පිරිමියෙක් පිරිමි දෙන්නේ කිව්වත්, ගැහණු දෙන්නේ කිව්වත්, පිරිමියෙක් සහ ගෑනියෝ කිව්වත් යුග ගීතයක්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මදුවිත, මදුපානය, ශ්‍රී හර්ෂදේවගේ රත්නාවලී දෘශ්‍ය කාව්‍ය ගත්තම මදුපානය අපේ පෙරදිග සංස්කෘතික කාරණාවක් බවට පත් වෙනවා. මදුපානය, මල්පැණි. දැන් පොල් රා ටිකක් බිව්වත් ඒක මල්පැන් පොදක් තමයි, මීපැණි තමයි, මල්පැණිම තමයි. කිතුල් රා බිව්වත් ඒකම තමයි. දැන් මෙහෙම සංස්කෘතික ලක්ෂණයක් තිබ්බම මේක ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් ඕනාට වඩා ඕනෑම නෑ කියනවනේ. දැන් කවුරු හරි අහන්න පුළුවන් වතුර වුණත් එහෙමද කියලා. එතකොට මට කියන්න පුළුවන් ලිඳකට පැනලා බලන්නකෝ, වතුර පෙවිලා 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 මැරෙනවනේ. එතකොට වතුර වුණත් අපිට හොඳ නෑනේ. දැන් කාට හරි ඕනනම් මතාන්දරයක් ගොඩනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියෙව්ව මැදුම් පිළිවෙත මේකද කියලා. දැන් මේ ගීතේ තියෙනවා මේ දැන් මීවිතත් එක්ක අවන්හලක ඉන්න කෙනෙකුට තවත් කෙනෙක් ඇවිල්ලා කියන ඔය මීවිත ඇඳිරිය දැස අන්ධකාර කරන නිසා ඔය දුක අවන්හලේ පොඩි කර කර පොඩි කර කර ඉන්නේ නැතුව වරින් මලේ පියවරන කරා කියලා. මේ හරි ලස්සන සහෝදර බැඳීමක්. මේ අයියායි නම් කියනවා සොඳුරු යෝවුන් විය මල් මල්ද මුලහිඳ ඇයි මේ තොල් දෙක පොගවන්නේ මේ මේකෙන්. මල්ලි නම් කියනවා නුරා විරහ මේ නුරා විරහගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ කියලා. මේ හරි ලස්සන මේ සහෝදර බැඳීමක්. මට මතකයි මගේ තාත්තාගේ අන්තිම කාලේ වෙනකොට ඔහුව බලන්න එනවා ඔහුගේ අක්කා මගේ පොඩි නැන්දා. ඇයට මේ මගේ තාත්තා නම් කියනවා මගේ අන්තිම කාලේදී මට දුවෙක් ලැබුණා කියලා. ඒ මගේ මේ පොඩි නැන්දගේ අක්කා, ලොකු අක්කා, මගේ ලොකු අක්කා. ඉතින් මගේ තාත්තට දුවෙක් ලැබුණේ නැහැනේ මෙච්චර කාලෙකට. මම විතරයි පවුලේ. මමයි අම්මයි තාත්තයි තමයි මගේ පවුල. ඉතින් මේ සිදුවීම හරහා මේ අපේ පවුලට දුවෙක් එකතු වෙනවා. ඒ කියන්නේ මට අක්ක කෙනෙක් ලැබුණා. තාත්තා නැති වෙනවා. තාත්තා නැති වුණාට පස්සේ මේ මගේ පොඩි නැන්දේ ඉඳන් කියනවා මගේ පවුලටත් පුතෙක් ලැබුණා කියලා. ඒ පුතා තමයි මම. මේ බලන්න මේ සහෝදර ප්‍රේමේ බෙදිලා 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 යන විදිය. දැන් මේ ගීතය ඇතුලේ තියෙනවනේ මේ සහෝදර ප්‍රේමේ. මේ අයියා තමයි කියන්නේ. මම ඒක මට කවුරුත් ඔහොම කියලා නැහැ. මට කියන්න කවුරුත් ඉඳලා නැහැ. මට කවුරුත් හිටියේ නැහනේ, මං තනියෙන් හැදිච්ච ළමයි. ඉතින් මේ දැන් සාහිත්‍ය ගැන ලොකු උනන්දුවක් තියෙනවා නම් දැන් මේ මදුවිතත් එක්ක ඉන්න ගත්තම දැන් බලන්නකො තරුණ ජවය දැන් සාහිත්‍ය ගැන ලොකු උනන්දුවක් තියෙන කට්ටියට ඕනම් බලන්න පුළුවන් කල්පනය කරලා කරුණාසේන ජයලත්ගේ ගොළු හදවතේ සුගත්ගේ අන්තිම කාලේ. සුගත් කියන්නේ තරුණ කාලේ ඉතාම දක්ෂ ශිෂ්‍යයෙක්, ඉතාම ජව සම්පන්න, ඔහුගේ සම්පත් සහ ඔහුගේ දායකත්වය සමාජගත කරන්න තිබ්බා. ඔහුට එක කරන්න හම්බුන්නේ නැහැ ආදරයක් ඉඳ. අර රාත්‍රී සමාජ ශාලවල රවුල් කොටවාගෙන ඔහු මත්පැන් දීපු ඒක පරිකල්පනය කරන්න පුළුවන් සාහිත්‍ය ගැන වැඩි උනන්දුවක් තියෙන කෙනෙක්ට. ඉතින් මං කියන්නේ කොළඹ නගරයේ තැන් තැන් වල ඇවිදින්නේ මම, රාත්‍රී සමාජ ශාලවල වෙන දේවල් දන්න මම, සමහරවිට මගේ ශිෂ්‍යයොත් මට හම්බ වෙලා තියෙනවා රාත්‍රී සමාජ ශාලවල මත්පැන් බීගෙන ඉන්න.
ඉතින් ඔවුන්ගේ ශක්තිය අද සමාජයට අවශ්‍යයි, රටට අවශ්‍යයි. රට ගැන ආදරය කරන පිරිස හරි අඩු වෙලා, රට ගැන අලුත් චින්තනයකින් හිතන කට්ටිය අඩු වෙලා, මේ තරුණ ජවයේ තමයි මේ තියෙන්නේ, නායකයෝ අඩු වෙලා අපේ. ඉතින් එහෙම ඉන්නේ නැතුව වරෙන් මලේ පියවර නගලා කියන්නේ. හොඳයි, හොඳ ආරාධනාවක් තියෙන. ඒ ආරාධනාව පිළිගැනීම හෝන ගැනීම ඔබේ අතේ. මේ ගීතය අහන්න ඔබ අපේ පැත්තට එයි. රිද්මේ තරමක් වෙනස් වුණාට ගීතයේ ඇතුළේ තියෙන තේමාව ඉතාම යාවත්කන් කියන වර්තමානයේත් සර්වකාලීන ගැළපෙන ගීතයක්. ඉතින් කමිලගේ අදහසත් එක්ක ගීතයේ සැරිසරන ඔබ තීරණ ගත යුතු කාලය. ඔබේ සේවය රටට අවශ්‍යව ඇත. සුබුදි ඉතාම රහට ගායනා කළා. වැඩසටහන නිමා කරන්නයි සූදානම් වෙන්නේ. තව එක ගීතයක් තියෙන්නේ අපිට. ඒ ගීතයට යන්න කලින් මම සාමාන්‍ය විදිහට වැඩසටහනේ සමාප්තිය සටහන් කරලා කමිලට බාර දෙනවා. මුලින්ම කමිල ඔබට ස්තුතියි. ඔබ ආරක්ෂක අංශයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාණ්ඩවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඔබේ ගමනට අපේ ආශිර්වාද. තව දිගු ගමනක් යන්න ඔබට අවස්ථාව සැලසේ. ඒ වගේම අද ගායනෙන් අපිට සහයෝගය දුන්නු සුබුද්ධි ලක්මාලි, තා ප්‍රවීණ නිලියක් සහ ගායිකාවක්, ඇයටත් ස්තුතියි. සංගීත අධ්‍යක්ෂකවරයා ඇතුළු වාද්‍ය බෘන්දයට
අපේ ස්තුතිය තරිඳු ජයතිලක ඇතුළු ඒ සියලු දෙනාටම. ඒත් එක්කම මේ සමහර වෙලාවට මම මුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ වැඩසටහනේ ඔය ආසනේ ඇවිල්ලා යන ඔක්කොගෙම තොරතුරු අපේ ප්‍රේක්ෂකින් මගෙන් අහනවා. ඒ අහුවම මම ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මම කොහොමද හැමෝට මේ අවස්ථාව දෙන්නේ මගේ දුරකථනයෙන්? ඒ නිසා මම හිතන්නේ අපි දෙගොල්ලන්ටම සමීපයි සුවයි. ඔබ හොයන කෙනෙකුට ඔබ හොයාගන්න පුළුවන් ක්‍රමවේදය ඉක්මනින් කියන්න. මගේ දුරකථනය තමයි තියෙන්නේ. මොකද හෙට ඉඳලා අනිවාර්යෙන් ඔබ හොයයි. 0.71 22 87 35 කියන දුරකථනයේ මම සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබේ අවසාන ගීතය, ඔබ ගීත 10ක් ගෙනවිත් තියෙන ඔබේ අවසාන ගීතේ දවසක් පැල නැති හේනේ, මේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන ගීතය. මේකත් මම හිතන්නේ 100ක් වාරයකටත් වඩා ගීත ඇති අපේ වැඩසටහනට. අයියේ, සිංහල සාහිත්‍යයේ හරි ලස්සන වචනයක් තියෙන උත්ප්‍රාසය කියලා. උදාහරණයක්, මම ගෙදර යන වෙලාවට කිව්වොත් මගේ පුතා විභාගය ඉවර වෙලා පන්තිය පළවෙනිය කියලා. මම ප්‍රගති වාර්තාව බලලා ඔක්කොම කළා. මං පොඩි ටොක්කක් ගහන මොඩයා කියලා. ඒ මම මොඩයා කියන්නේ මොඩයාට නෙමෙයි, මගේ නුවණැත්ත කියන එක. මේක තමයි මේ උත්ප්‍රාසය කියන්නේ. සරලව කිව්වොත් මේ දවසක් පැල නැති හේන කියලා කියන්නේ රජරට සුවඳ මුසු වෙච්ච මේ ගීතේ මහා ඔබට ගීතයක් තියෙනවා. දැන් අපි මේ උත්ප්‍රාසය කියලා කියන්නේ මේ මතු පිටින් පෙනෙන දේ නෙමෙයි, අභ්‍යන්තරයේ තියෙන. දැන් මේ ගීතේ මතු පිට තියෙන්නේ දවසක් පැලකට ගිහිල්ලා ඒ ඉන්න වෙලාවේ ලොකු වැස්සක් වැහලා මේ අම්මා මේ අර වැස්සෙන් තෙමෙන්නේ නැතුව මේ දරුව බේරගත්ත කෙනෙක් තමයි තියෙන්නේ. මෙතන මේ පැල නැති හේන කියන්නේ තාත්තා නැති ගේ, හිමි නැති ගේ. මේ හිමි නැති ගෙදර අකාල මහ වැස්සක් වහිනවා. මේ දුප්පත්කම කියන වැස්ස තමයි මේ වහින්නේ. මේ වහිනකොට මේ අම්මා හිටි පීවරින් ඉන්නවා. කවද වෙනතුරුද මේ ජීවිතය ගොඩනගන. ඔබ දන්නවා මේකේ අයිතිකාරයත් අධිනීතිඥ රන් බණ්ඩා සෙනවිරත්නය. ඔහුව තමයි මේ ගොඩ දාන්නේ. කවද වෙනකන්ද ඔහුගේ ජීවිතය ගොඩ දානවා. ඔහු වැඩිවියට පත් වෙලා ඔහු මුහුකුරා ගිහලා සමාජගත වෙනකන් ඔහු ගොඩ දානවා. මේ ඔහු තෙමෙන පළවෙනි වැස්සේ. ඔහු දෙවෙනි වැස්සට තෙමෙනවා. නුවර වීදි යට කරගෙන නින්දාමයි වෙහි වැටුණා. විවාහ වුණාට පස්සේ තියෙන ගැටණ හරහා මේ වගලා පෞල් මේ වෙලා මේ නුවර වීදිය කියලා කියන්නේ නුවර කලාවැව පදවියවෙන් පෝෂණය වෙච්ච නුවර කලාවීර තමයි මේ කියන්නේ. මේ නුවර කලාවීර මේ විවාහයක් දික්කසදවේ වෙන්වීම කියන්නේ මහා නින්දාවක්. මේ නුවරට වහින වැස්ස තමයි මේ නින්දාව කියන වැස්ස. මේ නින්දාව කියන වැස්සට තමයි මොහොව මේ දෙවනි පාර්ට තේරෙන්නේ. ඒ යන වේදනාව ගලන්නේ කොහොමද? යෝදැලේ නැම්මේ. යෝදැල ගලන්නේ හැතක්මයකට අඟලයි. ඒ සැඩ පහර වගේ තමයි මේ. මේ ඔහු දෙවෙනි වැස්සට තෙමෙනවා. මොහු ඊට පස්සේ එනවා කිරුලක් දරාගෙන අධිනීතිඥයෙක් වෙලා එනවා කොහෙද? කොළඹට. මොහුට ඈත තියාම දකිනවා මොහුට තුන්වෙනි වැස්සක් එනවා මොහු තෙමෙන්න කියලා. කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඹලනකොට අයිමත් යන්නේ කය ගාවටද? අම්මා ගාවට. ඉන්දිකඩ ළඟ ඉන්න කියලා කිව්වට ඒ වෙනකොට අම්මා ගිහිල්ලා. අයියේ, මම ওই දේශන වලට ගොඩක් වෙලාවට ගියාම සමහර කට්ටිය කියනවා මේ මෙන්න මෙහෙම කතාවක්. දැන් මේක අයියටත් පොදුයි. මට ඉන්නේ පිරිමි දරුවන් විතරයි. අයියා කැමති මට තව ගැහණු දරුවෙකුත් ඉන්නවා. ගැහණු ළම ඉන්න අම්මලා ඉන්නම් කියනවා. අනේ මට පිරිමි දරුවෙක්වත් හිටියන. දැන් සමහර කට්ටිය ඉන්නවා කාමරයක් විතරයි තියෙන්නේ. ඒවනම් හරි කැමති තව කාමර දෙකක් වගේ තියෙනවා. දැන් තට්ටු නිවාසයක ඉන්න කට්ටිය නම් කියනවා මට හොඳ අත්දැකීමක් තියෙනවා. මේ අනේ මගේ පොඩි එකාට සෙල්ලම් ගන්න මිදුලක්වත් තිබ්බන. දැන් ඕක ගන්න කණිත් පැත්තට. දුවෙක්වත් පුතෙක්වත් නැති අම්මලා තාත්තලාගේ දුක ගැන කියන්නේ කවුද? එතකොට කාමරයක් තියෙන අම්මලා තාත්තලා එහෙම කියනවා. එතකොට කාමරයක්වත් නැති කට්ටිය ගැන මහල් නිවාසයේ ජීවත් වෙන කට්ටිය නම් කියනවා අනේ මගේ පොඩි එකාට මිදුලක්වත් තිබ්බන කියලා. දැන් ඊටු ටික කියන්නේ කොයි? එහෙමවත් නැති ගහක් යට ඉන්න කට්ටිය ගැන ඒ දුක ගැන කවුද කියන්නේ? අපේ මිනිස්සු
ලැබෙන ගොඩක් දේවල් ලැබිලා පොඩි දෙයක් ලැබුණාම නොලැබුණාම හරියට කම්පා වෙනවා එකේ. කිසිම දෙයක් නොලැබිච්ච එක් කට්ටියගේ කම්පාව සහ දුක ගැන කවුද කතා කරන්නේ? මම ආරාධනා කරනවා සිහිනේ ගිරා වැඩසටහන බලන සියලු දෙනාටම අදම බලන්න පුළුවන් නම් YouTube එකට ගිහිල්ලා හරි ලස්සන වෙළඳ දැන්වීමක් තියෙනවා. ඒක ලොකු ස්ටේෂන් එකක්. දිග බංකුවක් තියෙනවා. එක තැන එක පැත්තක වාඩි වෙලා ඉන්නවා වැඩි හිටියෙක්. අනිත් පැත්තේ වාඩි වෙලා ඉන්නවා ස්පේන් රටේ දරුවෙක්. මේ දෙන්න දෙපැත්ත බලාගෙන ඉන්නවා. වැඩි හිටියා පොතක් කියවනවා. මේ පොතක් කියවන ගමන් ඒ වැඩි හිටියා හයියෙන් hina වෙනවා. ඊපස්සේ අර අන්ධ ළමයා අනිත් පැත්තට හැරිලා අහනවා, "ඇයි ඔබ hina වුනේ?" මේ වැඩි හිටියා නම් කියනවා, මේ පොතේ දෙයක් තිබ්බා, මම hina යන දෙයක් තිබ්බා, මම ඒකට hina වුනේ කියලා. අර පොඩි ස්පේන් රටේ දරුවා ඉඳන් කියනවා, "මටත් පොඩ්ඩක් ඇහෙන්න ඔබ කියනවද?" කියලා. පස්සේ මේ වැඩි හිටියා මේක කියනවා. පස්සේ මේ දෙන්නම එකතු වෙලා මේ මුළු ස්ටේෂන් එක පුරාවටම hina වෙනවා. ඊට පස්සේ මම යනවා කියලා මේ වැඩි හිටියා කියනවා. මම මේ පිටත් වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ අර පොඩි දරුවා ඉඳන් කියනවා, "ඔබ යනව නම් මට දීලා යනවද?" වැඩි හිටියා අහනවා, "පොතද?" නෑ. ඔබ ඇස් දෙක. ඇස් දෙක. මේ අයියේ අපේ ජීවිතවල අපි නොදකපු පැත්තක් තියෙනවා. නොදකපු දුකක් අපේ හිතේ තියෙනවා. ඉතින් මම කියන්නේ ජීවිතේ හොයන්න එපා ජීවත් වෙන්න. සතුට හොයන්න එපා සතුටින් ඉන්න. මට මේකේ අන්තිමට කියන්න තියෙන්නේ මගේ අම්මට චූටි පණිවිඩයක්. මමත් කිරුළු දරනවා. කිරුළු දරාගන්න හැනවා. මේ අවුරුද්දෙත් තව කිරුළු දෙක තුනක් දරාගෙන ඉන්නවා. දැන් ඔයා විතරනේ මට ඉන්නේ. මමත් ඒ කිරුළුව දාගෙන එනකන් මං එනතුරු ඉන්දිකඩට වෙලා ඉන්න. මං එනවා ඔබ ගාවට. Happy.